Sadhu, 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 namo tassa bhagavato arahato samma sambuddhassa, namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Namo buddhaya. Pinnat swaminhasilage nasarai. Adha davaset api ape sutra panti tamai den aarambha karanne me sudanam sitinne. ඉතින් අපි මේ වෙන විට අංගුත්තර නිකාය තුන පොත්හාංශයේ සූත්‍ර දේශනා රාශියක් ඉගෙනගෙන තියෙනවා. ඒතර වර්ග කීපයක් ඉගෙන ගත්තා. අංගුත්තර නිකායේ වර්ග සූත්‍ර 50 ගාණක් විතර ඉගෙන ගත්තා මට මතක විදිහට. ඒකට අපි අද කල්පනා කළා අංගුත්තර නිකායේ හතර පොත්හාංශයේ සූත්‍ර දේශනා කීපයක් අද ඉඳලා ඉගෙන ගන්න. ඒකට අංගුත්තර නිකායේ තුන පොත්හාංශයේ තියෙන සූත්‍ර දේශනාවල කරුණු පහ බැගින් තියෙනවා. අංගුත්තර නිකාය හතර පොත්හාසයේ තියෙන සූත්‍ර දේශනාවල තියෙන කරුණු 6 බැගෙමයි 7 බැගෙමයි විස්තර කරපු දේශනාව. ඉතින් ඒ නිසා අපේ ජීවිතේට විශේෂයෙන් පැවිදි ජීවිතේට වගේම ගිහි ජීවිතේටත් ගලප ගන්න පුළුවන් සූත්‍ර දේශනා ගොඩාක් මේ පොත්හාසයේ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට ලැබුණාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නව නම් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉෂ්ට කරන එක තමයි මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියලා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි අප්‍රමාදී වෙන්න කියන එක නේද? ඒක බුදුරජාණන් වහන්සේ අපිට අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කියලා අවවාද කරලා තියෙනවා. ඒක අප්‍රමාදීව සිටින්නේ අපි කොහොමද බුදුරජාණන් වහන්සේ වදාලා හොඳට සිහිය පිහිටව ගන්න මහන්සි ගන්න කියලා. කය කෙරෙහි සිහිය පිහිටව ගන්න කියලා දේශනා කළ අප්‍රමාදීව ඉන්න කැමති කෙනා. වේදනාව කෙරෙහි සිහිය පිහිටව ගන්න. ඒ වගේම සිත කෙරෙහි ධර්මයන් කෙරෙහි හොඳට සිහිය පිහිටව ගන්න මහන්සි ගන්න කෙනා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් එහෙනම් සතර සතිපට්ඨානේ හොඳට පුරුදු කරගන්න මහන්සි ගන්න එක තමයි අපි කරන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා උපකාරී වෙනවා අපට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා අපට ඒ සඳහා උපකාරී වෙනවා. ඉතින් දැන් අපි ගත්තොත් එහේ මේ අංගුත්තර නිකාය හතර පොත්හාංශයේ ඉස්සෙල්ලම තියෙන චක්ක නිපාතය කියලා කියන්නේ. ඒක පළවෙනියට තියෙන සාරණු 6 බැගින් කරපු දේශනා. ඉතින් ඒකේ වර්ග රාශියක් තියෙනවා. පළවෙනි වර්ගයට කියන්නේ ආවුනෙය වර්ගය. පළවෙනි වර්ගයට කියන්නේ එතකොට ඒ ආවුනෙය වර්ගයේ පළවෙනි සූත්‍රය තමයි පඨම ආවුනෙය කියන සූත්‍රය. ඔන්න ඒකේ තේරුම තමයි ආවුනෙය කියන එකේ තේරුම තමයි දන්පැන් පිදීමට සුදුසු බව ගැන වදාළ පළමු දේශනාව. එතකොට අපිට දන්පැන් පිදීමට සුදුසු බව ගැන වදාළ පළවෙනි දේශනාව තමයි පඨම ආවුනෙය කියන සූත්‍ර දේශනාව. එතකොට දැන් සාමාන්‍ය ජීවිතයේ ගත්තොත් අපි දම්පැන් පූජා කරනවා. එතකොට මේ දම්පැන් පූජා කිරීමේ ඉලක්කය කුමකටද වෙන්න ඕනේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස උපකාරයක් කරගන්න. සීල් රකින්න එකේ අවසාන ඉලක්කය වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. සමාධියක් ඇති කරගන්න එකේ අවසාන ඉලක්කය වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ප්‍රඥාව ඇති කරගන්න එකෙත් අවසාන ඉලක්කය වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. දැන් දම්පැන් පූජා කිරීමෙන් කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට උපකාරයක් කරගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ දම්පැන් පූජා කිරීම තුළින් පිනක් රැස් වෙනවා අපිට.
ආන්ගේ පිනෙන් තමයි අපිට සුදුසු දේවල් සුදුසු කාලයේදී හම්බ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ පිනේ විපාකයක් ඇටියට. ඊට පස්සේ හොඳ කල්පනා ශක්තියක් ලැබෙන්නේ පිනේ විපාකයක් ඇටියට. මාර්ගඵල ලබන්න හම්බ වෙන්නේ. ඊට පස්සේ සෑම දෙයකටම මේ පින උපදින සැපය අපිට උපකාරී වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දම්පැන් පිදීමෙන්ට සුදුසු බව ගැන වදාළ පළමු දේශනාවේ මෙන්න මෙහෙම විස්තර කරනවා. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනේ අනේ පිටිසිරිතුමාගේ ආරාමේ තමයි එදා වැඩ ඉඳලා තියෙන්නේ. එකල්ලි භාග්‍යතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලාට අමතලා ඇමතුවාට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාත් පින්නතුන් වහන්සේ කියලා භික්ෂු බුදුරජාණන් වහන්සේට පිළිවදන් දුන්නා. ඒ වෙලාවේ තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නේ. මහණෙනි කරුණු 6කින් සමන්විත භික්ෂුව දන්පැන් පිදීමට සුදුසු වෙයි. එතකොට දන්පැන් පූජා කරන්න සුදුසු භික්ෂුවක් බවට පත් වෙන්න නම් කරුණු 6කින් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ කියලා. ආන් ඒ කෙනාට දම්පැන් පූජා කළොත් ඒ පූජා කරන කේ රැස් වෙන පින මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා. එතකොට දේශනා කරන බුදුරජාණන් වහන්සේ කරුණු 6 තමයි ඒ සම්බෙන් පිදීමට සුදුසු වෙයි. ඒ වගේම ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි කියනවා. පින් රැස් කර ගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි කියනවා. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙයි. ලෝකයාගේ අනුත්තර වූ පින්කෙතයි. ඒ කවර කරුණු සයක්තිය. දැන් බලන්න මේ කරුණු ටික මොනවාද? මේ කරුණු ටික දම්පැන් පිදීම කරුණු 6කින් යුක්ත නම් එයා දම්පැන් පිදීමට සුදුසු බවට පත් වෙනවා. ඒ වෙනේ ඒක ආගන්තුක සත්කාරයට සුදුසු වෙනවා. ආගන්තුක වැඩම කරාට පස්සේ පුදු සත්කාර කරන්න සුදුසුයි කියන්නේ. පින් රැස් කර ගැනීම පිණිස උපස්ථාන කිරීමට සුදුසුයි කියන. තමන්ට පිනක් රැස් කරගන්න උපස්ථාන කටයුතු කළ පින් රැස් කරගන්නත් එය සුදුසුයි කියන. වැඳුම් පිදුම් ලැබීමට සුදුසුයි. එතකොට ඒ කරුණු 6 තියෙනවා නම් වැඳුම් පිදුම් ලබන්නත් සුදුසුයි කියන. ලෝකයාගේ අනුත්තර පින්කෙත කියන. එතකොට පින්කෙත කියන්නේ මොකද්ද? ආන්දානයක් පූජා කරාට පස්සේ කුඹුර වගේ කියනවා නේද? තොරු විශාල පිනක් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොනවාද ඒ කරුණු 6? මෙහිලා භික්ෂුව සාමාන්‍යයෙන් අපි දන්න කරුණු වලට වෙනස් කරුණු ටිකක්. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ දම්පැන් පූජා කරන මේ කරුණු 6 යුක්ත කෙනා රහතන් වහන්සේ කියලානේ. ඉතින් රහතන් වහන්සේ හඳුන්වන ක්‍රම කීපයක් තමයි මේකේ තියෙන්නේ. ඔන්න කියනවා. මෙහිලා භික්ෂුව ඇසෙන් රූපයක් දැක්ක සතුට වන්නේද නොවේ. ඇහෙන් රූපයක් දැක්කට පස්සේ සතුටක් උපදව ගන්නේ නැහැ කියනවා. නොසතුට වන්නේද නොවේ. අනාටුවක් ඇති කරගන්නේ නැහැ කියනවා. උපේක්ෂාවෙන් යුතුව මනා සිහිනුවනින් යුතුව වාසය කරයි කියනවා. ඒක උපේක්ෂාවෙන් යුක්තව මනා සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරනවා කියලා කියනවා. ආන් ඒ කෙනා තමයි දම්පැන් පූජා කරන්න සුදුසු කෙනා කියලා කියන්නේ. ඒකට ඇහෙන් රූපයක් දැකලා කොච්චර ලස්සන රූප දැක්කත් සතුටු වෙන්නේ නැහැ. කොච්චර අකමැති රූප දැක්කත් අසතුටු වෙන්නේත් නැහැ. ඒකට ඊට පස්සේ දේශනා කරන කනෙන් ශබ්දයක් අහලා කනට ශබ්දයක් ඇහුණාට පස්සේ ඒ ශබ්දයේ කිරී සතුටක් උපදවගන්නේ නැහැ. ඊට පස්සේ ආ කනේ ශබ්දයක් අහලා අකමැත්තක් නොසතුටක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම යා උපේක්ෂාවෙන් යුතුව මනස සිහිනුවනින් යුක්තව වාසය කරනවා කියලා කියනවා. ඒකට ඉතිරි ටික දැන් කියන්න පුළුවන් නේද? නාසයෙන් ගඳ සුවඳක් විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස ලබලා, මනසෙන් අරමුණක් දැන සතුටු වන්නේද නොවේ, නොසතුටු වන්නේද නොවේ, උපේක්ෂාවෙන් යුතුව මනා සිහිනුවනින් යුතුව වාසය කරයි කියන. එතකොට මම මේ විදිහට ඉන්න කෙනා තමයි ලෝකයාගේ දම්පැන් පිදීමට සුදුසු කෙනා. ආගන්තුක සත්කාරයට සුදුසු කෙනා. පින් රැස් කර ගැනීමට උපස්ථාන කිරීමට උපස්ථාන ලැබීමට
සුදුසු කෙනා වැඳුම් පිදුම් ලැබීමට සුදුසු කෙනා ලෝකයාගේ අනුත්තර පින්කෙත කියන ඔය ගුණාංග හයෙන් යුක්ත කෙනා දැන් බලන්න ඉරන් ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ කෙරෙහි ආසාවක් ඇති කරගන්නේ නැහැ කානේ ශබ්දයක් අහලා ආසාවක් ඇති කරගන්නේ නැහැ අමනාපයක් ඇති කරගන්නේ නැහැ ඒ සෑම දෙයක් ඉදිරියේම උපේක්ෂාවෙන් යුතුව මනා සිහියෙන් යුක්තව මනා නුවණින් යුක්තව වාසය කරන කෙනා කියලා කියනවා. එතකොට ආන් ඒ කරුණ හයෙන් යුක්ත කෙනා මේ ලෝකයාගේ අනුත්තර පින්කෙතයි කියලා භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක සතුට සිත් ඇති ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ වාසයේ සතුටින් පිළිගත්තා කියලා. එතකොට එච්චරයි දේශනාව. එතකොට එහෙනම් අපිට දම්පැන් පූජා කරගන්න ආගන්තුක සත්කාර කරන්න වැඳුම් පිදුම් කරන්න ලෝකේ අනුත්තර පින්කෙත තමයි ඒ රහතන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට ඒ රහතන් වහන්සේලා උදෙසා දම්පැන් පූජා කළොත් අපි අහලා තියෙනවා රැස් වෙන පින කොච්චරද කියලා නේද? හරියට මහා සාගරයේ වතුර ගණන් කරන්න බෑ වගේ කියලා. ඉතින් ඒ නිසා එච්චර වටින්නේ රහතන් වහන්සේලා මොකද එහෙන් මොන රූපේ දැක්කත් සතුටක් උපදවගන්නේ නැහැ. කනට කොච්චර ශබ්ද ඇහුණත් සතුටක් ඇති කරගන්නේ නැහැ. නොසතුටක් ඇති කරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි රහතන් වහන්සේලා උදෙසා දම්පැන් පූජා කරන්න පූජා කළ අපිට පින් රැස් කරගන්න සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට පළවෙනි සූත්‍ර දේශනාවේ ඒ කාරණේ තමයි තියෙන්නේ. ඒතර ඒක මතකේ තියාගන්න අමාරු නැහැ. එතකොට දම්පැන් පූජා කරන්න සුදුසු කෙනා තුළ තිබිය යුතු ලක්ෂණ මොනවාද? ඇසින් රූපයක් දැකලා සතුටු වෙන්නේ නැහැ, නොසතුටු වෙන්නේ නැහැ, උපේක්ෂාවෙන් යුතුව මනස සිහිනුවණින් යුක්තව වාසය කරන කෙනා. එතකොට ඕන් ඔය විදිහට පටම ආවුනේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ඒ වගේ තව සූත්‍ර දේශනයි රහතන් වහන්සේලා පිළිබඳව සූත්‍ර දේශනා කීපයක් මේ වර්ගයේ තියෙන එකම වගේ තමයි මේ සූත්‍ර සියල්ලම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සූත්‍ර එකම වගේ තියෙන නිසා එකම කාරණේ අපිට මතක තියාගන්න තියෙන්නේ. ඒ නිසා අපි ඊළඟ සූත්‍රයේ හැටියට ඉගෙන ගන්නේ 9 වෙනි සූත්‍රයේ වර්ගයේ තියෙන. මේ 9 වෙනි සූත්‍රයේ තියෙන්නේ පොඩි සූත්‍රයක් ඒක. ඒකේ නම තමයි අනුස්ස තිට්ඨාන සූත්‍රය. අනුස්ස තිට්ඨාන සූත්‍රය. සිහි කළ යුතු තැන් 6ක් ගැන වදාළ දෙසුම්. දැන් අපි නිතර හිතට එක එක සිතුවිලි එනවා. එතකොට ඒ සිතුවිලි අතරින් අපි සිහි කළ යුතු දේවල්. එතකොට සිහි නොකළ යුතු දේවල් තියෙනවා, සිහි කළ යුතු දේවල් තියෙනවා. ආන් ඒ නිසා සිහි කළ යුතු දේවල් අපි දැනගෙන හිටියොත් ඒ දේ සිහි කරනකොට සිහි නොකළ යුතු දේවල් අපේ හිතෙන් බැහැර වෙලා යනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු 6ක් සිහි කළ යුතු කර්ම තියෙනවා කියලා. මොනවා වෙන්නේ නැතිද? වන බුදුරජාණන් වහන්සේ දාලා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කියලා. ඒක හොඳ දෙයක් කියලා. නිතර නිතර සිහි කළ යුතු එකක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කියලා. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සිහි කරන්න කියලා. තුන්වෙනි එක තමයි ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන සිහි කරන්න කිව්වා. හතරවෙනි එක තමයි තමන් රකින සිල්පද ටික ගැන හොඳට නිතර නිතර සිහි කරන්න කිව්වා. ඊට පස්සේ තියෙනවා පස්වෙනි 6 වෙනි එක. මේ පස්වෙනි එක දන් දීම ගැන සිහි කරන්න කිව්වා. තමන් දන් දුන්නොත් ආගේ දීපු දානය ගැන නිතර නිතර සිහි කරන්න කිව්වා. ඊට පස්සේ සිහි කරන්න කිව්වා දෙවිවරු ගැන සිහි කරන්න ඕනේ. දිව්‍ය ලෝකයන්ට ඒ දිව්‍ය ලෝකේ සැප සම්පත් නෙවෙයි. ඒක අපිට ඒක ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. දෙවිවරු ගැන අපි කොහොමද සිහි කරන්නේ කියලා. ආංගේ කරුණු 6 සයවැදාරම් කරුණු 6 සිහි කළ යුතු තැන් කිව්වා අපි. ඒකට අපි එහෙනම් නිතර නිතර සිහි කළ යුතු කරුණු තමයි බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන, සීලය ගැන, දන් දීමේ ගැන, දෙවිවරු ගැන. එතකොට ආන් ඒව සිහි කරනකොට අපි තුල මොනවාද වෙන්නේ? අපි තුල අකුසල් බැහැර වෙලා කුසල් උපදිනවා. එතකොට ඒ කාරණේ දැන් මේ කරුණ 6
ඊළඟ දේශනාව විස්තර කරලා තියෙනවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. දැන් ඒකයි මේ සූත්‍ර දේශනාව එකින් එක අපි ඉගෙන ගන්නකොට වටින්නේ අපිට. එතකොට පළවෙනි සූත්‍ර දේශනාවෙන් කියන කරුණ ඊළඟ දේශනාවේ විස්තර කරනවා. සමහරට ඒ දේශනාවේ මුලින් කරුණ කීපේ කියලා ඊට පස්සේ ආපහුවේ කරුණ ටික විස්තර කරලා තියෙනවා. ඉතින් අපිට ඉගෙන ගන්න හරිය පහසුයි මේ දේශනාව ඇසුරෙන්. එතකොට ඊළඟ දේශනාවේ තියෙන්නේ මහා නාම කියන සූත්‍රය. එතකොට අර මුලින් කියපු ඒ නිතර සිහි කළ යුතු කරුණු ටික සිහි කරනකොට අපේ තුළ සිද්ධ වෙන දේ මේ කරුණු ටික මේ දේශනාවේ කරන්නේ. දැන් අපිට ඒකත් එපේ නේද? දැන් බුදුරජාණන් වහන්සේ යමක් සිහි කරන්න කියනවා. දැන් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝත්ය කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ යමක් කියනවා අපිට මේක සිහි කරන්න. මේක සිහි කරන්න එපා කියනවා. එතකොට මේ දෙකම කියලා ඉවරලා සිහි කළොත් වෙන ආනිසංසත් කියලා දෙනවා. සිහි නොකළොත් ඒකෙන් එන ආදීනවත් කියලා දෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ධර්මයේ සවක්කාතයි කියලා අපි සිහි කරනවා නේද? දැන් ඒකත් අපිට ඉගෙන ගන්න පුළුවන් මේ දේශනාවෙන්. ඔන්න මේ දේශනාව එතකොට මේ වර්ගයේ තියෙන 10 සූත්‍ර දේශනාව තමයි මහා නාම සූත්‍රය. හොඳට ඒක මතක තියාගන්න. පළවෙනි සූත්‍රය මොකද්ද? පඨම ආහුනේය සූත්‍රය. ඊළඟ අපි ඉගෙන ගත්තේ අනුස්ස තිට්ඨාන සූත්‍රය. සිහි කළ යුතු තැන් 6 ගැනම අදාළ දේශන. ඊට පස්සේ වන්න තියෙන්නේ මහා නාම කියන සූත්‍රය. මහා නාම කියන ශාක්‍ය රජුට වදාළ දේශන. ඒක මේක හරිය ලස්සනයි. මේ දේශනාව අපිට ජීවිතේට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දේශනාවක්. මේ දේශනාව ඉගෙන ගත්තා. ඒතකොට ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ ශාක්‍ය ජනපදයේ කපිල වස්තුවේ නීග්‍රෝධාරාමයේ තමයි වැඩ ඉඳලා තියෙන්නේ. කපිල වස්තුවේ තියෙන නීග්‍රෝධාරාම විහාරයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. එදා මහානාම කියන ශාක්‍යතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා මහානාම ශාක්‍යයට. මහානාම ශාක්‍යය කියනවා ස්වාමීනි මාර්ග ඵලයන්ටපත් බුදු සසුන මැනවින් දැනගත් යම් මේ ආර්ය ශ්‍රාවකෙක් වෙයි නම් හේ බහුල වශයෙන් වාසය කරන්නේ කවර විහරණයකින්ද? අන්න බහුල වශයෙන් වාසය කරන්නේ කවර විදිහකටද කියලා අහනවා. කොයි විදිහේ කෙනාද? මාර්ගඵලයන්ටපත්. ඒතර මාර්ගඵල ලැබු කෙනෙක් වෙන්න පුළුවන්. බුදු සසුනේ මැනවින් දැනගත්. ඒතර මේ ශාසනය හොඳට තේරුම් ගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. දැනගත් යම් මේ ආර්ය ශ්‍රාවකෙක් වෙයිද? හේ බහුල වශයෙන් වාසය කරන්නේ කොයි විදිහටද කියලා දේශනා කරනවා. එහෙනම් අපිට වැදගත් නැද්ද? තේර මාර්ගඵල ලබන්නත් මේක උපකාරී වෙනවා. මාර්ගඵල ලැබුම් කෙනාටත් ඕන වෙනවා. මේ සසුන හොඳින් දැනගත්ත කියන්නේ තේරුම් ගත්ත කෙනාටත් ඕන වෙනවා. තේරුම් ගන්න මහන්සි ගන්න කෙනාටත් මේ කාරණේ උපකාරී වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් මේ කියන මහා නාමයෙන් මාර්ගඵලයටපත් බුදු සසුන මැනවින් දැනගත් යම් මේ ආර්ය ශ්‍රාවකෙක් වෙයි නම් ඒ බහුල වශයෙන් වාසය කරන්නේ මේ විහරණයන්ගේ කියලා කියනවා. ඒකට දැන් බලන්න එහෙනම් අපිට වැදගත් වෙන්නේ නැද්ද? තේන මාර්ගඵලයටපත් කෙනත් බුදු සසුන මැනවින් තේරුම් ගත්ත කෙනත් නිතරම වාසය කරන්නේ මෙන්න මේ කරුණු ටික පුරුදු කරමින් කියලා. බලන්න එතකොට. ගොඩක් වැදගත් නේද දේශනාව එන. ඔන්න බලමු මොනවාද කියලා. මහා නාමයේ මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ තථාගතයන් සිහි කරයි එනම් භාග්‍යතුන් වහන්සේ මේ කරුණින් අරහන් වනසේක. තුර මාර්ගඵලයට පත් කෙනත් බුදු සසුන හොඳින් තේරුම් ගත්ත කෙනත් නිතරම සිහි කරමින් ඉන්න කාර්යය මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කොහොම කියලාද? බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝක විදු වනසේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක,
සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක යනුවෙනි. ඔන්න නිතර නිතර සීකර කර ඉන්නේ එක. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හොඳට හිතට පුරුදු කරගෙන තියෙන්න ඕන. දැන් අපි දන්නවනේ පළවෙනි මාර්ගඵලය තමයි සෝතාපන්න මාර්ගය ඵලය. එතකොට ඊට කලින් තියෙන්නේ සෝතාපන්න මාර්ගයේ ඉන්න පිරිසක් ඉන්නවා. සද්ධානුසාරී කෙනා ඉන්නවා, ධම්මානුසාරී කෙනා ඉන්නවා. ඊට පස්සේ සකදාගාමි, මේ සකදාගාමි මාර්ගයේ සකදාගාමි වෙච්ච. අනාගාමි මාර්ගයේ අනාගාමි වුණ. රහත් මාර්ගයේ අරහත්ත්වයට පත් වුණ. එතකොට ආන් ඒ සද්ධානුසාරී ශ්‍රාවකයාගේ ඉඳලා අරහත්ත්වයට පත් වෙනකම්ම හිතේ පිහිටිය යුතු ලක්ෂණ එහෙනම් මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලෙන පැහැදීම. නිතර නිතර සිහි කළ යුතු කාරණය. කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රාවකය සිහි කරන්නේ? ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ විදිහට කල්පනා කරගෙන ඉන්නකොට ආර්ය ශ්‍රාවක තෙමේ කාලයක තථාගතයන් සිහි කරයි නම් එසමේ යෝ තුළ රාගයෙන් යටකොට ගත් සිතක් නැත්තේ. ඔන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර ඉන්නකොට රාගයෙන් හිත යට කරගන්නේ නැහැ කියන. රාගෙත් හටගන්නේ නැහැ කියන. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර ඉන්න. වටින්නේ නැද්ද අපිට? ඊට පස්සේ තියෙනවා දේශේ යටකොට ගත් සිත් නැත්තේය, මොහොයෙන් යටකොට ගත් සිත් නැත්තේය. එසා මේ යෝගයේ සිත තථාගතයන් වහන්සේගේ ගුණ අරභයා ඍජු බවට පත් වූයේ කිය. එතකොට රාගයෙන් හිත යට වෙන්නේ නැහැ, දේශයෙන් යටවත් වෙන්නේ නැහැ, මොහොයෙන් යටවත් වෙන්නේ නැහැ. ඒ රාග දේශ මොහොට යට කරගෙන යන්න බෑ බුදු ගුණ සිහි කරනකොට. දැන් මේක හොඳට හිතන්න ඕනේ කාරණය. දැන් ලෝකේ වෙන හැම ධර්මයක්ම සිහි කරනකොට, ශාස්ත්‍රවරු ගැන සිහි කරනකොට රාගය හට ගන්නවා, දේශය හට ගන්නවා, මෝහය හට ගන්නවා. ලෝකේ මෙතෙක් පහළ වෙච්ච සෑම ශාස්ත්‍රුන් වාසය කෙනෙක්ම ගත්තොත්, ඒ සෑම ශාස්ත්‍රුන් වාසය කෙනෙක්ගේ ජීවිත කතාව, ජීවිතය ගැන සිහි කරනකොට එක්ක රාගය හට ගන්න දැන් තියෙනවා, දේශය හට ගන්නවා, සමහරකට මුලා වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට රාගය හට ගන්න නැහැ කියනවා, දේශය හට ගන්න නැහැ කියනවා, මෝහය හටගන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණේ අපිට එතනින් මෙහෙනම් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඊට පස්සේ තියෙනවා එසමේ යෝගීසේ තථාගතයන් වහන්සේ ගුණ ආරම්භය ඍජු බවට පත් වූයේ මහනාමෙනි. ඍජු බවට පත් වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා අරුත් මෙනෙහි කිරීමෙන් සතුටක් ලබන්නේ. එතකොට ඒ ධර්මයේ බුදුගුණ සිහි කරනකොට ඒකෙන් සුඛ සතුටක් ලැබෙනවා කියනවා. ධර්මයේ තුලින් සතුටක් ලබන්නේ ධර්මයෙන් හටගත් ප්‍රමුති විභව ලබන්නේය. ප්‍රමුදිත වූවාට ප්‍රීති උපදී. ප්‍රීති සත්තු සිත් ඇත්තුගේ කාය සංසිදේ. කාය සංසිදුන ඇති කෙනාගේ සැපේ විඳී. සැපේ ඇති කෙනාට සමාධිය වෙයි. මහානාමේනි ආර්ය ශ්‍රාවකයා රාගදේශ මොවාදීන් විෂම බවට ගිය ප්‍රජාව අතරේ, රාගදේශ මොවලින් පීඩා විඳින මිනිස්සු අතරේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරන ශ්‍රාවකයා අතර ගිහි ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරයි කියයිද, දුක් සහිත ප්‍රජාව අතර නිදුක්ව වාසය කරයි කියයිද, දහම් සැඩ පහරට පැමිණියේය බුද්ධානුස්සතිය වඩයි කියයිද කියනු ලැබේ කිය. දැන් බලන්න එතකොට මොනාදේ තියෙන ආනිසංස ටික? රාගදේශ මොවාදී වෙලින් පීඩා විදිර මිනිස්සු අතර ඒ වගේ පීඩාවක් නැතුව ඉන්න කියනවා. අයි රාගදේශ මොහට ගන්න නැහැ නේ බුදුගුණ සිහි කරනකොට. ඊට පස්සේ දුක් සහිත මිනිස්සු අතර දුකක් නැතුව වාසය කරන. අයි දුක් හටගන්නේ මොකෙන්ද? රාගේමයි දේශේමයි මොහයි. ඒත් රාගදේශමෝයි විලා හටගන්නේ නැත්තම් දුකක් නැතුව ඉන්න කෙනා. ඊට පස්සේ දහම් සැඩ පහරට පැමිණි කෙනා. දහම් සැඩ පහර කියේ මොකද්ද? සැඩ පහර කියන්නේ ගඟනේ. ගඟ කෙලීම ගලාගෙන යන්නේ
මහා සාගරයට. එතකොට ආගේස්ලේ වගේ තමයි ධර්මයට ආපු කෙනා ආරි සත්‍ය අවබෝධ කළ තමයි අවසන් වෙන්නේ. එතකොට දහම් සැඩ පහට පැමිණියේ බුද්ධානුස්සතිය වඩයි කියයිද කියනු ලැබේ. මේ විදිහට බුදු ගුණ සීකරයි කියන. දැන් බලන්න අපි නික ටිකක් කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපි කල්පනා කරන්න ගත්තොත් හිතට කවදාවත් දුකක් කන ගැටාවක් එනවද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේට රාග දේශම නැහැ කියලා අපි සිහි කරනවා. රාග දේශම බුදුරජාණන් වහන්සේට උපද්දන්නත් බෑ කියලා අපි සිහි කරනකොට රීත රාගී කෙනෙක්, රීත දෝෂී කෙනෙක්, රීත මොහී කෙනෙක් කියලා. සිහි කරන්න කරන්න අපිට හිතේ සතුටක් තමයි උපදින්නේ. ඇයි බලන්න රාගයෙන් පීඩාව ඉදිර මිනිස්සු අතර, දේශයෙන් පීඩාව ඉදිර මිනිස්සු අතර, මෝහයෙන් පීඩාව ඉදිර මිනිස්සු අතර ඒ රාග දේශම නැති කෙනෙක් කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට එතනින්ම බුදුරජාණන් වහන්සේ පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි නිතර නිතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක හැටියට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නිතර නිතර අපි එහෙනම් සිහි කරන්න ඕන. ඒකට බුදු ගුණ සිහි කරන්න අපේ හිතේ සතුටක් ප්‍රමුදිත බවක් උපදිනවා. ආන් ඒ ප්‍රමුදිත බවත් එක්ක කාය සැහැල් වෙලා සිටේ සමාධියක් උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක එහෙනම් අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නිතර නිතර සිහි කරන්න ගත්තොත් අපේ සිතේ සමාධියක් ඇති කරගන්න එක උපකාරී වෙනවා. සමාධිය තුළින් අපේ ජීවිතය ඇත්ත දකින්න පුළුවන්කමත් ලැබෙනවා. දැන් ඒක තමයි දහම් සැඩ පහරට ආපු කෙනා කියන්නේ. එතනින් එහාට ඊට පස්සේ යාට සමාධිය දිනු කළා ජීවිතයේ ඇත්ත යථාභූත ඥානෙ උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් බුදු ගුණ අපි නිකන් ටිකක් සිහි කළොත් එහෙම බුදුරජාණන් වහන්සේ රාග දේශම නැති කෙනෙක්, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් නැතුව ධර්මය අවබෝධ කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්, ලෝකේ කවුරුවක්වත් නැහැ ගුරුවරයෙක් නැති අවබෝධ කරපුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විද්‍යාචාරණ සම්පන්න ගුණේ බුදුරජාණන් වහන්සේගේ හැකියාවල් ගත්තොත් මහා පුදුම හැකියාවල් වලින් රාශියක් තිබ බුදුරජාණන් වහන්සේ ලෝකේ කිසි කෙනෙක්ට සම කරන්න බෑ ඒ හැකියාවල්. දැන් අපි නිතර සිහි කරන්න බුදුරජාණන් වහන්සේට කල්ප කරන් සිහි කරන්න පුළුවන් එක සැනින් කියලා නේද? ඉතින් එක මොහොතින් කල්ප ගානක් සිහි කරන්න පුළුවන් කියන්නේ පුදුම දෙයක්, ඒ පුදුම හැකියාව. කාටවත් අපි ඒක හිතන්න බෑ කොහොමද ඒ කරන්න කියලා. දැන් කල්පේ කියන්නේ අපි අහලා තියෙනවනේ කොච්චරද කියලා. අර අපි අහලා තියෙනවා දේශනාවල කල්ප 100 200 එකපාර සිහි කරනවා. බුදුරයන් ආශ්‍රය. මහා හැකියාවක් බුදුරයන් ආශ්‍රය. ඊට පස්සේ බුදුරයන් ආශ්‍රය පෙර ජීවිත බලන එක. පෙර ජීවිත සිහි කරන්න පුළුවන් එක ඒවත්. එරුදි ප්‍රාතිහාරි ගත්තොත් ඕන විදිහට එරුදි ප්‍රාතිහාරි පානවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුන්ගේ හිත් දකීමේ හැකියාව. ලෝකේ කිසි කෙනෙක්ට ඒ හැකියාවල් තිබ්බේ නැහැ බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ වගේ මහා හැකියාවල් ගොඩාක් තිබ්බ කෙනෙක් කියලා අපි සිහි කරන්න ගත්තොත් අපිට හිතේ නිරාමිස සතුටක් උපදිනවද නැද්ද? උපද්දව ගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුගතයි කියලා අපි සිහි කළොත් ඊට පස්සේ ලෝක විදූ ගුණය ගැන සීක ලෝකයන් තිබ පිළිබඳ අවබෝධය. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ එක සිතුවිල්ලක් හතර සීක කළා. ඒ සිතුවිල්ල ප්‍රමාණය කොච්චරද වටිනවා කිව්වේ? ආත්ම හතක් සුගතියේ උපදින්නේ ඒක සිතුවිල්ල උපකාරී වෙනවා කිව්වා. අර දසදහසක් තීසාසී ලෝක ධාතුවට හැෙන්න කතා කරන්න පුළුවන් කිව්වේ. ඒ වෙලේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච චිත්‍ර ප්‍රසාදය, හිතේ ඇතිවෙච්ච සතුට ආත්ම ගාන සුගතිය උපදින් හේතු වෙනවා කියලා. දැන් බලන්න ලේසි එකක් දෙහෙනම්. අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ටික ජීවිත කාලෙම සිහි කළත් අපිට පාඩුවක්ද? කොච්චර ලාභයක්ද අපිට එහෙනම් නිතර නිතර බුදු ගුණ සිහි කර කර දවස පුරාම ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බලන්න බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාර්ථී ගුණේ ගත්තොත් අසම සම මිනිස්සු දමනය කරන්න ඒ වගේ දක්ෂ ශාස්ත්‍රඥ වාසය කෙනෙක් ලෝකේ කවුරුවක්වත් නැහැ. දැන් පුදුමයි අර දමනය කරපු සිද්ධි බලනකොට නේද? දැන් පටාචාරාව කියන්නේ බින්දුව ඉනේ තිබ්බ කෙනා.
බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා විනයදර භික්ෂුවෙන් අහග තනතුරු දැක්ක. රාගයෙන් ගොඩාක් පීඩා විඳ නන්ද ස්වාමීන් වහන්සේ රාගේ ප්‍රහාණය කරන ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වූ ඉන්ද්‍රිය සංගරෙන් අග්‍ර බවට පත් වූ. දැන් බලන්න මිනිස්සු දමනය කර විදිහනේ අපිට හිතා ගන්නවද? දැන් අපි නිතර හනික කංගුලිමාල මහ රහතන් වහන්සේ. අංගුලිමාල මහ රහතන්ගේ චරිතය කොහොමද විස්තර කරන්නේ දේශනාවේ? ඒ පාරෙන් යනකොට 10ක් ගියොත් 50ක් ගියොත් කණ්ඩායම් හැදිලාලු යන්නේ. 50 60 කණ්ඩායම් හැදිලා ඔක්කොම මරනවා. ලේසිය හැකියාවක්ද? දැන් ඒ කාලේ නම් අද කාලේ නම් තුවක්කුව තිබ්බ කියන්න පුළුවන්. ඒ කාලේ තුවක්කුවක් නෑ කඩුවේ. විශාල ගාන මරනවා කියන්නේ ඒ වගේ ලොකු පිරිසක් යනකොට කොහොම දරුණු චරිතයක් වෙන්නේ? ඒ වගේ විශාල මිනිස් ඝාතනයක් කර කර හිටපු අංගලිමාල බුදුරජාණන් වහන්සේ කිව්ව බණ පදින් දමනේ වුණා. බුදුරජාණන් වහන්සේ කිව්ව මොකද්ද? අංගුලිමාල මන්ද නවතලා ඉන්නේ, ඔබ නවතින්න කිව්ව ඔන්න වනපදි. ඉතින් අංගුලිමාල ස්වාමීන් වහන්සේගේ පින තිබ්බා. හැබැයි පිනට හරියන්න බුදුරජාණන් වහන්සේ ඉතන හිටියේ නැත්නම් කොච්චර පින තිබ්බත් ගොඩ එන්න පුළුවන් කමක්? එදා ඒ බුදුරජාණන් වහන්සේ වැඩියේ නැත්නම් අම්මා මරලා ආනන්තරිය පාප කර්ම කරගන්න. බලන්න ඒකෙන් වේර ගාලා බුදුරජාණන් වහන්සේ දමනය කරලා අරන් ඉන්නකොට කොසල රජුරේ මොකද කළේ? කොසල රජුරේ කල්පනා කළා හරියන්නේ නැහැ, කවුරු ඔක්කොත් යවන යවන ඔක්කොම මරනවා, මම යන්න ඕනේ අල්ලගෙන ඉන්න කියලා අවසර ගන්න ගියා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වෙලේ කිව්වා රජුරවන්ට, රජුරවනි කොසල රජතුමනි, ඒ අඟුලිමාල පැවිදි වෙලා හොඳට සීල් ටික රැකගෙන ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවා දැක්කොත් ඔබ මොකද කරන්න කියලා? අනේ ස්වාමීනි, එහෙම වුණොත්නම් අපි වැඳුම් පිදුම් කරනවා, වාසන පනවනවා, දම්පැන් පූජා කරනවා කියලා කොච්චර වටිනවද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් දැනගත්ත මේ රජුරු අඟුලිමාල ස්වාමීන් වහන්සේ දැක්කොත් අනිවාර්යයෙන්ම බය වෙනවා කියලා හික ගිහිලා අතින් අල්ලගත්තා රජුරුවන් බුදුරජාණන් වහන්සේ. අතින් අල්ලගෙන එක්කරෙන් ගියා. එක්කරෙන් ගිහිල්ලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ පෙන්ලා කිව්වා, අඟුලිමාල තමයි අර ඉන්නේ කිව්ව වික්ෂුවක් කියලා. රජතුමාට මොකද වුනේ? වේවුලලා දාඩිය දාලා හරි අකර තැබ්බකට පත් වුණා. ඒක නිසා බුදුරජාණන් අතින් අල්ලගත්තේ. ඊට පස්සේ අතින් අල්ලගෙන කියනවා, බය වෙනවා දැනගත්තට පස්සේ, හා හා රජතුමනි බය වෙන්න එපා, මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි වැඩ කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියලා කිව්වා. ඒකට තමයි ඔන්න ටිකක් බය අඩු වුණේ. ඒත් රජුරන්ට සැකයි අඟුලිමාල ස්වාමීන් වහන්සේමද කියලා. ගිහිල්ලා නගර ගිහිල්ලා අහනවා, හැබැයිටම ඔබ අඟුලිමාලද කියලා. ඔව් මං අඟුලිමාල තමයි කියලා. ඊට පස්සේ ඔබ වහන්සේගේ අම්මා තාත්තා කවුද කියලා. ඊට පස්සේ අම්මා තාත්තගේ නමත් කිව්වා. ආන් එතකොට තමයි පැහැදුනේ බය ඇරලා ගිහින්. දැන් බලන්න ඒ වගේ රජ කෙනෙක් ඉච්චර බය වෙලා, මිනිස්සු කොච්චර බය නැතිද එතකොට, ඒ පලාතේ නම ඇහෙනකොට බය වෙලා හිටි. ආන් ඒ වගේ දරුණු කෙනෙක් බුදුරජාණන් වහන්සේ බොහෝම පුංචි බණපදයකින් දමනය කළා. ළඟට අරන් වාඩි කරගෙන හිටියා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගුණ නම් අපිට හිතලා ඉවර කරන්න. ඒ නිසා නිතර නිතර අපි පුරුද්දක් හැටියට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කරන්න පුරුද්දක් ඇති කරගන්න ඕන. එතකොට මේකේ මාර්ගඵලයට පත් කෙනාටත් එහෙම තියෙනවා, බුදු සසුනේ මැනවි දැනගත් කෙනාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ බුදු ගුණ සිහි කරන එක. ඉතින් ඒ නිසා අපි ජීවිතේ නිතර නිතර බුද්ධානුස්සතිය වඩන්න, බුදු ගුණ සිහි කරන්න අපේ ජීවිතේ කාලයක් වෙන් කරගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මහානාම ශාක්‍යයට කියනවා, බුදුරජාණන් වහන්සේ වගේම ආර්ය ශ්‍රාවකයා ධර්මය සිහි කරන්න ඕන කියනවා. කොහොමද ධර්මය සිහි කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ කාන්තේම ස්වාක්ඛාත වෙනසේක, අකා සම්දිට්ඨික වෙනසේක, අකාලික වෙනසේක, එහි පස්සික වෙනසේක, ඕපනායික වෙනසේක, පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහි වෙනසේක යනුවෙනින්
ආ මේ විදිහට ආර්ය ශ්‍රාවකයා ධර්මය සිහි කරන්න ගන්නවා කියන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට රාගෙ හිත හට ගන්න නැහැ කියන්නේ. දේශය හට ගන්න නැහැ. මෝහය හට ගන්න නැහැ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සිහි කරනකොට රාගයෙන් හිත යට කර ගන්න නැහැ කියන්නේ. දේශයෙන් හිත යට කර ගන්න නැහැ කියන්නේ. මෝහයෙන් හිත යට කර ගන්න නැහැ. ආන් යාට සතුටක් උපදිනවා කියනවා. ප්‍රමුදිත බවක් උපදිනවා කියනවා. ධර්මය ගැන සිහි කරනකොට ආන් ඒ සතුටත් එක්කම ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය උපදිනකොට කය සැහැල්ලු වෙලා සංසිඳිලා සැපයක් උපදිනවා කියනවා. ආන් ඒ සැපයත් එක්කම යාගේ හිත සමාධිමත් වෙනවා කියනවා. එතකොට ආර්ය ශ්‍රාවකයා මේ විදිහට ධර්මයේ ගුණ සිහි කරනකොට රාග දේශ මොහ ආදී විෂම වාට ගිය ප්‍රජාව අතර සම බවට පැමිණ වාසය කරන්නේ දුක් සහිත ප්‍රජාව අතර නිදුක් බවට වාසය කරයි කියාද දහම් සැඩපාට පැමිණියේ ධම්මානුස්සතිය වඩයි කියායිද කියනු ලැබේ කියන ඕම විදිහට ධම්මානුස්සතිය වටනවා කියන. එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඒකාන්තයෙන්ම මනාකොට දේශනා කළ එකක් කියලා අපි නිතර නිතර සිහි කරන්න ඕන. පුරුද්දක් ඇති කරගන්න ඕනේ. ඒකට ධර්මය අපි අහනවනේ. දැන් බුදුරජාණන්ගේ ධර්මය අපි නිතර නිතර දැන් මේ අහනවා. අහලා ඉවර වෙලා දේශනා ඉවර වෙනකොට කොහොමද ශ්‍රාවකව පැහැදුනේ ධර්මයට? ධර්මයට පැහැදුනේ මේ දේශනාව නම් ආශ්චර්යයි. මේ දේශනාව නම් අද්භූතයි. මේ දේශනාව නම් යටි කැත්තට තිබ්බ එක උඩු පැත්තට හැරෙවා වගේ. අඳුරේ හිටිය කෙනෙක්ට තෙල් පහනක් පත්තු කළා වගේ කියලා තමයි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ. දැන් බලන්න එතකොට දේශනාව අහවල ඉවර වෙනකොටම ධම්මානුස්සතිය වෙල්ල ඒ වික්ෂුන් අතර. ඒ ශ්‍රාවක අතර. එතකොට ඒ සතුට තමයි ප්‍රකාශ කරන්නේ ඒ වචන වලින්. දැන් අපි ආශ්චර්ය අද්භූතයි කියන්නේ සතුටක් ආවොත් නෙවෙයිද? සතුටේ තියෙන දේවල් වලට තමයි අපි වචන ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා අහලා ඉවර වෙනකොට ශ්‍රාවකයෝ ආන් ඒක ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නැතුව ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමත් ඇති වෙනවා ධර්මයේ කෙරෙහි පැහැදීමත් ඇති වෙනවා. ආන් ඒ ධර්මයේ ගුණ සිහි කරනකොට හිත සමාධියක් ඇති කරගන්න හිතේ සමාධියක් ඇති කරගන්න උපකාරී වෙනවා කියන්නේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළේ මහානාම කියන ශාක්‍යයට මහානාමේන ආරසාවකෙත් තෙමේ සංඝයාත් සිහි කරන්න ගන්නවා කියනවා. සංඝ රත්නයේ ගුණ සිහි කරන්න ගන්නවා කියනවා. ඒක සංඝ රත්නයේ ගුණ කොහොමද සිහි කරන්නේ? ඒකාන්තේ මේ ශ්‍රාවක සංඝ රත්නේ නම් සුපටිපන්නයි. උජුපටිපන්නයි. ඥායපටිපන්නයි. සාමීචිපටිපන්නයි. ආ ඒ වගේම මේ ලෝකේ පුජ්‍යලෝ 8 දෙනෙක් ඉන්නවා. යුගල වශයෙන් 4ක් ඉන්නවා. ආන්ගේ පිරිස ශ්‍රාවක සංඝ රත්නේ ආවුනේයයි. අපි කලින්ම ඉගෙන ගත්ත දේශනාවයි නේද? ඒ ශ්‍රාවක සංඝ රත්නේ ආවුනේයයි. ධම්පැම් පිළිගන්න සුදුසුයි. පාවුනේය වෙනසේක, දක්කිනේය වෙනසේක, අංජලි කරණීය වෙනසේක, ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙනසේක යනුවෙනි. මේ විදිහට සිහි කරනකොට එයා තුළට රාගය එන්නේ නැහැ. ද්වේෂය එන්නේ නැහැ. මෝහය එන්නේ නැහැ කියනවා. කොච්චර වටිනවද බලන්න. සංගුණ සිහි කරන්න සිහි කරන්න අපිට. රාග දේශෝ හටගන්නේ නැහැ. බලන්න දැන් සහතන් ආංශල ගැන සිහි කරනකොට. මාර්ගඵලාවි ශ්‍රාවකව ගැන සිහි කරන්න සිහි කරන්න. අපිට රාගය එන්නේ නැහැ. ද්වේෂය එන්නේ නැහැ. මෝහය එන්නේ නැහැ. කොච්චර වටිනවදනේ. එහෙනම් ඒ සිහි කරන්න ඕනි කොහොමද එහෙනම්? අපි සරණ ගිය ශ්‍රාවක සංඝ රත්නේ ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. උජුපටිපන්නයි. ඥායපටිපන්නයි. සාමීචිපටිපන්නයි. සඝ ගුණ සිහි කරන්න සිහි කරන්න හිතේ ලොකු සතුටක් උපදිනවා. ඒ සතුටත් එක්කම හිතේ සමාධියක් උපදව ගන්න ඒක උපකාරී වෙනවා. දැන් බලන්න එහෙනම් අපි සඝගුණ නිතර නිතර ඉගෙනගෙන දැන් ඒ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන ඕන තරම් තේරි තේරි ගාතාවල තියෙනවා. එතකොට ඒ රහතන් වහන්සේලාගේ ජීවිතේ මුලේ ඉඳලා අවසානයේ දක්වා ජීවිතය ගැන විස්තර තියෙනවා. ඒ ජීවිත ගැන ගත්තොත් පුදුම සහගතයි. ජීවිත ජයගත්ත විදිහ.
තිගේ පුදුම සහගත ජීවිත ගැන සිහි කරනකොට අපේ හිතේ නිරාමිස සතුටක් උපදිනවා. දැන් මම නිතර නිතර කියන එකක් තමයි බක්කුල මහරතනාස ගැන සිහි කරන්න කියලා නේද? ඊට පස්සේ බක්කුල මහරතනාසගේ ජීවිතේ මුල ඉඳලම පුරම පුදුමයි. උපතේ ඉඳලම. උපතේ ඉඳලම පුදුම සහගත ජීවිතයක්. ඊට පස්සේ මහාකාශ මහරතනගේ ජීවිතේ උපතේ ඉඳලම පුදුම සහගත. සාරිපුත්ත මහරතනගේ ජීවිතේ පුදුම සහගත ජීවිතේ. ඒ නිසායි පුදුම සහගත ජීවිත අපි පුදුම විදිහට කල්පනා කළොත් අපේ හිතේ සතුටක් උපදිනවද නැද්ද? සතුටක් උපදිනවා. ඒ නිසා අපි නිතර නිතර ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝ රත්නයේ ඒ කාන්තේම රාග දේශ බව නැති කරන දැන් බලන්න රාගයෙන් පීඩා විඳ මිනිස්සු අතර දේශයෙන් පීඩා විඳ මිනිස්සු අතර මෝහයෙන් පීඩා විඳ මිනිස්සු අතර රාග දේශ බව නැති කෙනෙක් ගැන අපිට සිහි කරන්න ලැබුණොත් කොච්චර සතුටක් ඔබ දගන්න පුළුවන්ද? දැන් අපිට රාගය හට ගන්නවා අපිට දේශය හට ගන්නවා අපිට මෝහය හට ගන්නවා. ඉතින් මේ රාග දේශ බව හට ගන්නකොට ඒ රාග දේශ බව දුරු කරන්න මොකද්ද අපි කරන්න ඕනේ? සගුණ සිහි කරන්න ඕනේ බලන්න. හදුව නැද්ද එතකොට? අපිට රාග දේශම හට ගන්නවා. හට ගන්න ස්වභාවයෙන් යුක්තයි අපි සියලු දෙනා. ආසාව හට ගන්නවා. දේශය අපිට හට ගන්නවා. මෝහය හට ගන්නවා. ඒක රාග දේශම හට ගන්නකොට ඒ රාග දේශම දුරු කරන්න එයා කරන්න ඕනේ බුදුරජාණන්සේ බුදුගුණ සිහි කරනවා. ධාම් ගුණ සිහි කරනවා. සගුණ සිහි කරනකොට රාග දේශම නැති වෙලා යනවා. එහෙනම් අපිට ඕනේ වැඩ පිළිවෙල මෙතන නැද්ද? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි පුරුදු කරන්නේ මොකටද? මම මුලින්ම කිව්වේ අපේ ඉලක්කය තමයි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. ආර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ රාගේ ඡය කරනවා, දේශේ ඡය වෙනවා, මෝහේ ඡය වෙනවා. ඉතින් එහෙනම් රාග දේශමෝ ඡය වෙන කියලා ඉලක්කේ නම් රාග දේශමෝ දුරු වෙන වැඩ පිළිවෙල අපි අනිවාර්යයෙන්ම එහෙනම් පුරුදු කළ යුතුයි. ආගේ පුරුදු කරන්න කැමති කෙනා නිතර නිතර එනම් බුදුරජාණන් වහන්සේ ගැනම හිත හිතා ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැනම හිත හිතා ඉන්න ඕනේ. සංඝ රත්නයේ ගැනම හිත හිතා ඉන්නකොට බොහෝම සතුටින් ඉන්න කෙනෙක්. මේක තියෙනවද නේද? සතුටින් ඉන්න කෙනෙක්, ප්‍රීතියෙන් ඉන්න කෙනෙක්, සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් සමාධි උපදව ගන්නත් පුළුවන් කියනවා. ඒ සතුට මුල් කරගෙන සැහැල්ලු බව ඇති කරගෙන සමාධිය ඇති කරගත්ත ගොච්චර සැපයක්ද? නිරාමිස සැප විඳින්න පුළුවන්. ඉතින් මෙච්චර වටින දේවල් අපි අතහැරලා අපිට හිතෙන දේවල් ගැන හිත හිතා හිටියොත් වැඩක් තියෙනවද? සවාක්ඛත ධර්මයක් හම් වෙලා, සම්දිත්තික අකාලික ධර්මයකොත් හම් වෙලා, ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රඥ වාසෙත් හම් වෙලා, ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම සංඝ පිරිසත් හම් වෙලා, ඒ ගුණ සිහි නොකර නොකල අපට හිතෙන දේවල් කල්පනා කර කර හිටියොත් අපට මේ ජීවිතේ වැඩක් තියනවද? වැඩක් නැහැ නේද? එහෙනම් අපි නිතර නිතර එහෙනම් පුරුද්දක් ඇති කරගන්න ඕනේ. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන නිතර නිතර සිතන්න. ඒ ධර්මයේ ගුණ දැන් බලන්න සවාක්ඛතයි කියන්නේ මනාකොට දේශනා කළ එකක්. ආයේ අඩු පැඩු මොකක්වත් නැහැ. දැන් නිගණ්ණාත පුත්තගේ ධර්මයේ තිබ්බා. ධර්මයේ දේශනා කළා. මැරුණට පස්සේ මොකද වුනේ? ඒගොල්ලෝ දෙපැත්තට වෙදුනා. දෙපැත්තට වෙදිලා වාද කරන්න ගත්තා. ඔබ ධර්මයේ දන්නේ නැහැ, මමයි ධර්මයේ දන්නේ. ඔයා වැරදි ප්‍රතිපදාව ඉන්නේ, මම හරි ප්‍රතිපදාව ඉන්නේ. දෙකට වෙදිලා වේදෙන්න වුණා. මේක දැනගත්ත මිනිසු කල්පනා කළා. අයියෝ මේ නිගණ්ණාත පුත් ශාස්ත්‍රඥාසි මැරුණා. ගෝලියෝ දෙකට බෙදලා මේ කතා කර කර විවාද කරගන්න අපි සලකන්න ඕනේ ගමිනිසුත් අතහැරියා. ඕන්න විච්ච වැඩි. බුදුරජාණන් වහන්සේ මේ පණිවිඩය ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ මොකද වදාහනේ? ඒක එහෙම තමයි කිව්වා. දුරක්ඛාත වූ දුකින් නිදහස් නොවන සංසිඳීම ඇති නොවන ධර්මයක් දේශනා කළාට පස්සේ ඒකේ ප්‍රතිඵල තමයි ඔය කිව්වා. හැබැයි මගේ ශාසනේ මගේ ශ්‍රාවකෝ දෙන්නේ දෙපැත්තට වෙදිර වාද විවාද කරන දැකලා තියෙනවද කියලා? නෑ ස්වාමීනි. මොකද ඒකට හේතුව කියලා මං සවාක්ඛාත ධර්මයෙන් දේශනා කළා. ආය වාද විවාද කරන්න කිසි දෙයක් මේ ධර්මයේ නෑ කිව්වා. ඇයි දැන් අපි අනිත්‍යයි කියලා සීකනවා?
ඕක නිත්‍යයි කියලා කිසි කෙනෙක් ඔප්පු කරන්න පුළුවන්ද? ඔප්පු කරන්න ආව එකෙක් කියලා නේද? බුදුරයන් ආසයට රාගේ තියනවා කියලා ඔප්පු කරන්න කොච්චර දිනක් ආවද පිටිපස්සේ? බුදුරයන් ආසයට තරහා යනවා කියලා ඔප්පු කරන්න කී දිනක් ආවද පිටිපස්සේ? බුදුරයන් ආසේ බය වෙනවා කියලා ඔප්පු කරන්න ප්‍රධානම කෙනා වනේ නේ. ඉතින් එයා වට කියන කියන්නේ. එතනින් එයා කොච්චර දිනක් ආවද ඉතින් බැරි වුණා නේද? දැන් බලන්න එහෙනම් බුදුරයන් ආසේගේ ධර්මයේ මනාකොට දේශනා කළ නිසා අනිත්‍ය දේ නිත්‍යයි කියලා ලෝකේ දෙවියන් මරුන් බඹුන් කිසි කෙනෙක් ඔප්පු කරන්න බෑ. අවුරුදු ගාණක් වාද විවාද කළත් ඔප්පු කරන්න බෑ. මේක අනිත්‍යයි කියලා බුදුරයන් ආශේ වදාළා. ඕක කොහොම නෙවෙයි කියලා කියන්න බෑ. මේ ජීවිතේ දුකයි කියලා බුදුරයන් ආශේ වදාළා. කිසි කෙනෙක්ට දුක නැහැ කියන්න පුළුවන්ද? කිසි කෙනෙක්ට මනුස්ස ලෝකෙත් බෑ. දිව්‍ය ලෝකවලත් බෑ. බ්‍රහ්ම ලෝකවලත් බෑ කිසි කෙනෙක්ට ඔප්පු කරන්න. ඒ නිසා බුදුරයන්ගේ ධර්මය අපි මනාකොට දේශනා කළ ධර්මය සන්දිට්ටික ධර්මය, අකාලික ධර්මය, ඒහි පස්සික ධර්මය නිතර නිතර ධර්මය සිහි කරන්න කිව්. සංඝ ගුණ නිතර නිතර සිහි කරන්න කිව් සංඝයාගෙන. එතකොට බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ ඒ කාන්තේම සුපටිපන්නයි. දැන් බක්කුල මහරහතන් වහන්සේ වැඩ මං කිව්. සාරිපුත්ත මහරහතන්ගේ ජීවිතය ගැන අපි මුගලන් මහරහතන්ගේ ජීවිතේ ඒ ගොඩාක් 80 මා ශ්‍රාවකම අපිට සිහි කරන්න ඉන්න. කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේ නේද? පළවෙනි ශ්‍රාවකයා. කොච්චර හතරක් උපදව ගන්න පුළුවන්. ඒ මහ රහතන්ගේ ජීවිතය ගැන අපි දන්නවද නේද? අවසාන මොහොතේ පවා හිතුවේ කවුරු ගැනද? ආන තමන්ගේ පස්චිම ශ්‍රාවකව ගැන සිහි හිතුවා. නේද? කොහොමද හිතුවේ? මං මේ බුදුරයන් වහන්සේට වන්දනා කරන්න ගියාට පස්සේ ළඟ බුදුරයන් වහන්සේ ළඟ ඔහොම සතුටින් කතා කරගෙන ඉන්නව දැක්කොත් මං අඳුරන්නේ නැති වික්ෂුන් වහන්සේලා. කල්පනා කරයි කවුද මේ වයසක කෙනා බුදුරයන් වහන්සේත් එක්ක හොඳට කතා කරගෙන ඉන්න කුළුපගව කතා කරන කවුද මේ වික්ෂුව කියලා හිතුවොත් ආන් ඒකේ වික්ෂුන් වහන්සේලාට අයහපත වෙනස පවතිනවා කියලා. එහෙම හිතලා මොකද කළේ? එහෙම සිතවිල්ලක් ආවොත් ඒ සිතවිල්ලේ වික්ෂුන් වහන්සේලාට අයහපත වෙනස පවතිනවා. ඒ නිසා සිතවිල්ල නැති කරන්න ඕනේ කියලා මං බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. මම කොණ්ණඤ්ඤ කියලා හයියේ නම කියලා කිව්වා. අර කොච්චර සුන්දර චරිත දේවනේ. ශ්‍රේෂ්ඨ චරිත බුදුරයන් වහන්සේගේ ශාසනය. ඉතින් ඒ නිසා ඒ සංඝ ගුණ අපි නිතර නිතර සිහි කරන්න මාසෙ ගන්නට ඕන. එතකොට අපේ හිතේ සතුටක් නිතරම තියෙනවා. දැන් රාගේ හට ගන්නෑ වෙලාවට සීකරනකොට. දැන් අපිට ඕනේ දෙත් ඒකනේ නේද? රාග දේශම නැති කරන්නනේ අපිට ඕනේ ප්‍රතිපදාව. ඉතින් බුදු ගුණ සීකරනකොට, දහම් ගුණ සීකරනකොට, සංඝ ගුණ සීකරනකොට ඒ රාග දේශම නැති වෙනවා නම් මුළු ජීවිතේ පුරාවට හරි කමක් නැහැ අපි. දැන් අපිට ගියම අපි වෙන භාවනාවක් කරගන්න බැරි වුණා. බුදු ගුණ සීකරගෙන ඉන්න පුළුවන් ඕන තරම. පහඩුද ලාභද? අනිත් භාවනා කෙලේ නැහැ කියලා පහඩුවක් එනද අපිට? නැහැනේ. දහම් ගුණ සීකර කර හිටියොත් ජීවිතේම සීකර කර හිටියොත් සංඝ ගුණ ජීවිතේ පුරාවට සීකර කර ඉන්නවා. නිරාමිස සතුටක් නිදෙමින් ජීවිතේ ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා දැන් අද දවසේ මේ සූත්‍ර සම්පූර්ණ ඉගෙන ගන්න කාලේ නැතුවනවා අපිට. ඉතින් ඒ නිසා අද දවසේ කාරණා තුනක් මතක තියාගන්න ඕනේ නේද? අපේ ජීවිතේ පුරාවටම සීකල යුතු කරුණු හයෙන් තුනක් අද ඉගෙන ගත්තා. ඒතර පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ගැන අපි නිතර නිතර සිහි කරන්න පුරුද්දක් ඇති කරගන්න ඕන. ධර්මයේ ගුණ නිතර නිතර සිහි කරන්න පුරුදු වෙන්න ඕන. සංඝ ගුණ නිතර නිතර සිහි කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට ඒකේ ප්‍රතිඵලය මොකද්ද? බුදු ගුණ සිහි කරනකොට අපි තුල රාගයෙන් හිත යට කරගෙන යන්නේ නැහැ. ද්වේෂයෙන් හිත යට වෙන්නේ මෝහයෙන් හිත යට වෙන්නේ නැහැ. රාග දේශමෝ ඒ මොහොතේ අපි තුල හටගන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ගුණ සීකරන කොටත් රාගය හටගන්නේ, දේශය හටගන්නේ, මෝහය හටගන්නේ. දැන් බලන්න රාග දේශමෝ කොච්චර පීඩා විඳිනවද මිනිස්සු. සින්දු අහලා, නාට්‍ය බලලා, එක එක සාස්ත්‍ර වෙන ගහලා රාගයෙන් පීඩා විඳ බොහෝ අකුසල් කරනවා. දේශයෙන් යට වෙලා ඒකට පීඩා ඇති කරගෙන උඩහා කකුසල් කරගන්න.
මෝහයෙන් මුලා වෙලා මහා කුසල් කරගන්න ලෝකේ කොහොමද ඉන්න පුළුවන් කිව්වේ? රාග දේශ මොහ වලින් පීඩා විඳින මිනිස්සු අතර රාග දේශ මොහ නැතුව සතුටින් ඉන්න පුළුවන් කිව්වේ. බලන්න දුක් විඳින මිනිස්සු අතර සැපසේ වාසය කරන්න පුළුවන් කිව්වේ. දහම් සැඩ පහරට පැමිණෙන්න පුළුවන් ආන් ඒ බුද්ධානුසතිය සිහි කරනවා නම්, ධම්මානුසතිය සිහි කරනවා නම්, සංඝානුසතිය සිහි කරනවා නම්. එතකොට ඊළඟ තියෙන්නේ අපිට සීල් ගැන සිහි කරන එකයි, ත්‍යාගයේ ගුණය සිහි කරන එකයි, දේවුරු ගැන සිහි කරන එක. එතකොට ඒක අපි ඊළඟ දවසේ ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ අපි සූත්‍ර තුනක ඉගෙන ගත්තා. පඨමහවණීය සූත්‍රයේ අනුස්සතිට්ඨාන තිට්ඨාන කියන සූත්‍රයේ කියන සූත්‍ර තුන අද දවසේ අපි ඉගෙන ගත්ත මහා නාම සූත්‍රෙත් කොටසක් තමයි ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ නිසා අද දවසේ අපි මේ ඉගෙන ගත්ත කාරණා සියල්ලම අපි සියලු දෙනාටම බුදු ගුණ සිහි කළා, දහම් ගුණ සිහි කළා, සංඝ ගුණ සිහි කළා, අපි තුල රාග දේශ දුරු කරමින් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණෙන්නම මේ සියලු ඒ කරුණු අපි සියලු දෙනාටම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.